සැන්දෑයාමේ පෙරදිග අහසේ පෑයූ දේදුන්නක් වාගේ නොසිතූ මොහොතක මා හද පායා නොසිතූ මොහොතක අතුරු දහන් විය ඔබේ ආදරේ. 1969 ලියවෙච්ච කවියක්. දේදුන්න කියන නමින් තමයි මේ කවිය හඳුන්වලා දීලා තියෙන්නේ. හැබැයි මේ කවිය අඩංගු වෙන්නේ මේ මිහිපිට මං තනියම කියන කවි පොතේ. කවුද මේ කවිය ලිව්වේ? කාගෙද මේ කවි පොත? ඔබ දන්නවා අපි හැමදාමත් උදායිරේ සහෘදයා තුළින් කවියට, ගීතයට, සාහිත්‍යයට වැඩි ඉඩකඩක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා අදවසේදී මේ කවි පොතේ අයිතිකාරයට උදායිරේ සහෘදයා මේ කතාබහට ආරාධනා කරන්නට. මේ කවි විතරක් නෙවෙයි, මේ වගේ තව කවි බොහොමයක් මේ කවි පොතේ අඩංගු වෙනවා. අපි සූදානම් ඔහුත් සමග කතාබහ කරන්නට. ඔහු නිහාල් කඳනාරච්චි. අයිබෝන් ඔබට. අයිබෝන් කෞෂ. මේ කවි පොත මේ මිහිපිට මං තනියම කියලා තමයි ඔබ හඳුන්වලා තියලා තියෙන්නේ, 800 වසක මතකය කියන නමින්. මේක සැප්තැම්බර් මාසේ එළිදක්වපු කවි පොතක්. මේකේ කවි කිහිපයක්ම තියෙනවා. අපි එකින් එක මේ කවි කියවමු. විවිධ මාතෘකා ඔස්සේ විවිධ නිමිති හොයාගෙන තමයි ඔබ මේ කවි ලියලා තියෙන්නේ. මේක ඔබේ පළවෙනි කවි පොතද? එහෙම නැත්නම් ඔබ කාලයක් පුරා ලියපු කවිවල එකතුවක්ද? කෞෂික මේමයි ඔබ 1969 ඔබ ඉක්වපු කවියවම ලිව්වේ. මම ධර්මපාලයේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉන්නකොට. ඒ කාලේ ඉඳන් මම දිගටම එක් එක් දේවල් අරබයා කවි ලිව්වා. ලියන සිරිතක් මා ළඟ තිබුණා. කවි පමණක් නෙවෙයි, මම කෙටි කතාත් ලිව්වා, කෙටි නාට්‍ය ලිව්වා, ඒ වගේ දේවල් කළා ඒ කාලේ. ඊට පස්සේ මම 1971 මම රැකියාවට ගියාට පස්සේ මහජන බැංකුවේ 1979 ඉතර වෙනකන් කාලය තුළ මම ගොඩක් කවි ලිව්වා. විශේෂයෙන් 1973 වර්ෂයේ ගොඩාක් කවි ලිව්වා. මොකද ඒ කාලේ 1973 අවුරුද්ද කිසියම් විශේෂිත අවුරුද්දක්. ඊට පස්සේ මේ 1979න් පස්සේ මේ මමත් නොදන්න කිසිම හේතුවක් මට කියාගන්න බැරි කාරණයක් උඩ දශක 3ක් තිස්සේ මම මුකුත්ම කිසිම කවියක් ලියලා නැහැ. ඊට පස්සේ මේ ලිපිගොනුව, මේ කවි ඇතුළත් ලිපිගොනුව මට ලැබුණා 2017 අවුරුද්දේ. ඒක අස්ථානගත වෙලා තිබිලා. ඒ කියන්නේ කලින් ලියපු කවි ටික. කවි ඔක්කොම, කවි 40 ගණක් තිබුණා. ඊට පස්සේ මගේ මිත්‍රෙක් ඉන්නෝ සුරිල්ලාර් ගමගේ කියලා, ඔබ දන්නවා ඇති, ප්‍රසිද්ධ ගේයේ පදරචකේ. ඔහුට මම කිව්වා මෙහෙම එකක් තියෙනවා, මේ මට අමතකත් වෙලා තිබුණේ මේවා, මොකද කරන්න කියලා. ඔහු යව කියවල බලලා කිව්වා මේ අපි මේ කරන් මදි, අපි දැන් මේ ගොඩක් පරණයිනේ මේවා, 70 දශකේනේ අපි දැනුත් කවි ටිකක් ලියලා අපි මේක පොතක් හැටියට මුද්‍රණය කරමු කියලා. ඉතින් ඊට පස්සේ මම 2017 ඉඳන් 2019 වෙනකන් මම 2019 මේ ඉතර මාසෙ විතර වෙනකම් මම ඒ විටින් විට හිතට ආපු සහ එක එක මේ අත්දැකීම් මුඩ මගේ සහ අනිකුත් අයගේ මම කවි තව පද්‍ය 35ක් විතර ලිව්වා. ඒ ලිව්වට පස්සේ තමයි අපි මේක පොතක් හැටියට මුද්‍රණය කළේ. මේක මගේ පළවෙනි කවි පොත. මම වෙන කිසිම කාව්‍ය ග්‍රන්ථයක්වත් වෙන ග්‍රන්ථයක්වත් කලින් ලියලා නැහැ. දැන් කවියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කවියා, එහෙම නැත්නම් නිර්මාණකරුවා සාමාන්‍ය කෙනෙක්ගෙන් වෙනස් වෙනවනේ. ඉතින් දැන් ඔබ මේ කවි ලියනකොට විවිධ නිමිති ඔස්සේ කවි ලියලා තියෙනවා. කොහොමද මේ වෙනුවෙන් නිමිති හොයාගන්නේ කවියක් ලියන්න? කෞෂිකන මෙහෙමයි, දැන් අපි සමාජයේ ජීවත් වෙනකොට අපේ අත්දැකීම් තියෙනවා. අපිට ලැබෙන අත්දැකීම් අපේ මේවා. එතකොට අපි වට අවට ඉන්න අයගේ අත්දැකීම් තියෙනවා. ඒකම සමාජයේ වෙන දේවල් පුවත්පතෙන්, එතකොට රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් ලැබෙන ප්‍රවෘත්ති, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඔය කිසි දෙයක් නැතුව අපි පරිකල්පණයෙන් විතරක් හිතලා මෙහෙම මේක මෙහෙමයි මෙහෙමයි කියලා හිතලා ලියන කවිත් තියෙනවා. ඔය හැම ආකාරයෙන්ම වගේ අපි නිමිති ලබා ගන්නවා. ඓතිහාසික මූලාශ්‍ර වලින් අපි නිමිති ලබා ගන්නවා. ඒ වගේ ඉතින් ගොඩක් අපිට නිමිති ලබා ගන්න. දැන් හුඟක් වෙලාවට කවිවලට ප්‍රධාන වශයෙන්ම මාතෘකා වෙන දෙයක් තමයි මේ ප්‍රේමය, විරහව, අහිමිවීම, දරා ගැනීම, මේ වගේ කාරණා. දැන් ඔබේ මේ කවි පොතේ මම දැක්ක කවියක් තියෙනවා, මේ ඔබ ඒක නම් කරලා තියෙනවා බැංකු කළමනාකරුවෙකු මෙසේ කීය කියන එක. දැන් මේ වගේ පුද්ගල අත්දැකීම් ඔබ කවියට නගලා තියෙනවා? ඔව් කෞෂික, සම්පූර්ණයෙන්ම මගේ අත්දැකීමක්. නම් ගම් කියන එක සූත්‍රය තියෙනවා. මම 1974 මහජන බැංකුවේ සේවය කරද්දී
එක්දා සමසේ හැත්ත දෙකේ අවුරුද්දේ අපේ තිබුණ විශාල දස් එකසි අතක වැඩවර්ජනය. ඒ වැඩවර්ජනය තුළදී පිටිං අය වඳවා ගත්තා නිලධාරී නැටියට. එතකොට ඒගොල්ලොත් එක සේවය කරද්දී පරණ සේවක මණ්ඩලය තුළ ඒගොල්ලො කෙරෙහි කිසියම් අප්‍රසාදයක් සමහර වෙලාමට වෛරයක් වගේ දෙයක් ඇතිවෙලා තිබුණා. එහෙම ආපු කෙනෙක් තමයි ඔය මුහුලහලාගෙන යන්නේ අඩන කුමාරී කියලතින් ඒ එහෙම ආපු කාන්තාවක් පිළිපත එයා නිලධාරිණයක්. ඉති එයා එක නොයෙක් ප්‍රස්ස එයාගේම වැරදි නිසා නෙමෙයි ඒක කිව යුතුයි. ඒ පුද්ගල ඒ කාන්තාවගේ වැරදි නිසා නෙමෙයි අර සේවකය අර වැඩවර්ජනගෙන් පස්සේ ආපු සේවකෙන්ගේ හිතර කැකෑරිච්ච වේදනාව එක ඇතිවෙච්ච සංසිද්ධියක් එක. එට පස්සේ ඇය දිතර ගිහිල්ල ඒ කාලේ හිටපු ඒ කළමනාකරු එත බොහොම සැල් බොම මේ තීති එටබ ක්‍රියා කරන දරදඩු පාලකින්. ඉතින් එයා තම එයා ඒ ඔය විච්ච සංසිද්ධිය අරභයා තමයි ඒ කවීමල් ලිව්වේ. දැන් ඒවගේම තමයි 1971 බක්මසදී මියගිය මිතුරාටයි කියලත් ඔබ කවි පන්තියක් ලියනවා. ඕකෝෂේ එකනම් හරිම මේ අවාසනාවන්ත කාලයක්. ඔය 1969 තමයි ඔය විප්ලවයට 71 විප්ලවයට නැත්නම් 71 කැරැල්ලට මුල්ලුණු දේශපාලනක දර්ශනය ලංකාවට සමාජගත වෙන්නේ. ඒ පළවෙනි රැස්වීමේ මම හිටියා. ඊට පස්සේ ඒකෙ තිබිච්ච නොයෙක් කාරණා ඒ කාලය තුළ සමාජයේ දැඩි ලෙස තරුණයන් අතර පැවතිලා ගියා. එතකොට මම ඉගෙනගත්ත ධර්මපාලන විද්‍යාලයේ පන්නේපිටියේ ඔය මතවාදය ඉතා තදින් අපේ අනිත්කු ශිෂ්‍යයන් අතර විශේෂයෙන් අපිට පහළ පන්තිවල ශිෂ්‍යයන් අතර ඔය දැඩි ලෙස ගියා. ඉතින් ඒ ගිය කීප දෙනෙක්ම ඔය 71 කැරැල්ලෙන් ජීවිත නැති වුණා මම දන්න මගේ මිත්‍රයෝ. ඒ අරබයා තමයි ඔය කවිය ලියවුනේ. හොඳයි දැන් ඔබ 1969 ලියපු කවියක් තමයි මේ කවිපොතේ පළවෙනි කවිය බවට පත් වෙන්නේ දේදුන්න කියන නමින්. දැන් ඔබ 69 ඉඳන් කවි ලියනවා. දැන් අපි මේ ඉන්නේ 2019. එතකොට මේ වෙනකොට විවිධ කවීන් බිහි වෙලා තියෙනවා. කවි ලියන පුද්ගලයන් තරුණ පරම්පරාවේ ලොකු නැඹුරුවක් කවියට තියෙනවා. ඉතින් අද වෙනකොට ඇත්තට මේක සතුටුදායක තත්ත්වයක්. මොකද බොහෝ දෙනෙක් මේ කවියට නැඹුරු වෙලා තිනවා සහ සමාජ මාධ්‍ය ඔස්සේ මේ කවිය ප්‍රචලිත වීමේ වැඩි නැඹුරුවක් තියෙනවා. ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? දැන් මේ වෙන කිව්වොත් දැන් මම ඕකට ටිකක් විස්තර කරන්න ඕනේ. දැන් මම කවි ලියන්න පටන් ගත්ත කාලේ අපිට මම මුලින්ම මේ නිදහස් කවියට නැත්නම් නිසදස් කවියට මම පෙම්බෙන්දේ GBC රණයක මහත්මයාගේ පොත් කියවලා. ඊට පස්සේ සිරිගුණ සිකසා ගුණදාස සමරසේකර කියන මහත්තුරුගේ කවි පොත් කියවුවා. ඊට පස්සේ අපිට ආව මේ දෙවෙනි පරම්පරාවේ කවියෝ පරාක්‍රම කොඩිතෝකු මහත්මයා, මොනිකා රුවන්පතිරේණ මහත්මිය සහ බුද්ධදාස ගලප්පත්ති අයගෙන් ඒ ප්‍රධාන තුන්දෙනෙක් ඒ කාලේ 70 දශකේ. එතකොට ඔය මේ මොනිකා රුවන්පතිරේණ මහත්මියගේ කවි පොතක් කියවල මම යාට යපු ලිපියකට ප්‍රතිඵල හැටියට අපි දෙන්න අතර මේ මිත්‍ර සම්බන්ධයක් ඇති වුණා. කාලේ මම ඇයව හම්බෙන්නව ඇය තුර නුගේකට මේ ඔෆිස් එක ළඟ හිටියේ. මේ ඔෆිස් එක ඉතාම ආසන්නේ. ඉතින් අපි ගිහිල්ලා කතා බහ කරලා එහෙම තමයි ඒ කාලේ ගත වුණේ. ඉතින් ඇත්තෙම මගේ කාව්‍ය ජීවිතේට මම කවි ලියන්න කියන්නේ මම මුලින් පෙළඹිලා හිටියට ඒක ස්ථීර වුණේ ඒ මොනිකා රුවන්පතිරේණ කිවිඳියගේ මේ දිරිගැන්වීමත් එක්ක. ඇය ඒ කාලේ කවි පිටු කළා පත්‍ර දෙකක විතර කාලෙන් කාලට. ඒ හැම කවි පිටුකම මගේ කවි කීපයක් ඒ කාලේ පළ වුණා 70 දශකේ. දැන් ඊට පස්සේ එහෙම ගිහිල්ලා කාලෙකට පස්සේ දැන් අද මම බලනකොට අද ඉන්නවා ඉතාම දක්ෂ කවියෝ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ලක්ෂාන් තතුකෝරළ ඉතාම දක්ෂ කවි ලියන කවියෙක්, සම්මානලාභී කවියෙක්. එතකොට අපේ මේ ඉලක්ෂ ජයවර්ධන සහ අපේ මස්සිබුල මහින්ද ප්‍රසාද් මස්සිබුල වගේ ඉතාම දක්ෂ කවීන් ඉන්නවා. ඊට අමතරව තව ඉන්නවා වසන්ත ප්‍රදීප් පෙට්ටිආරච්චි වගේ තව කාන්තාව කීප දෙනෙක් සෑහෙන හොඳ. ඒගොල්ලගේ කවිය අපි ලියපු කවිවලට වඩා වෙනස්. හැබැයි දකින්න වෙනස ඒක ඒගොල්ලන්ගේ භාෂාව අපි ඉස්සර දැන් අපි ඇසුරු කරපු
අයගේ භාෂාවට වැඩිය ගොළන්ගේ භාෂාව හරි සුගමයි. හරිම මේ ලක්ෂණ කියන්නේ බොහොම සුන්දර වචන පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝගේ ඒගොල්ලෝ කවි ලියන්නේ. දැන් උදාහරණයක් බැලුවොත් ඔබ බැලුවොත් මස්රේ නැතියට හරි රතු කෙකුල් හරි සිරිගුණ සිංහගේ ඔබට එහෙම සුන්දර සරල සුගම වචන ඔබට හම් වෙන්නේ නැහැ. මහගමසේකරගේ තමයි මුලින්ම ලස්සන වචන වලින් ලියන්න පටන් ගත්තේ මං හිතන්නේ. ජී.බී. සිරානාගේ වුණත් ඒ වගේ ලස්සන සුන්දර වචන ඒගොල්ලෝ පාවිච්චි කරේ නැහැ. විශේෂයෙන්ම හරිම මේ දැන් ආචාර්ය සිරිගුණ සිංහගේ කවියවල ඒක පොත බැලුවොත් ඔබට තේරෙයි සමාදන් වල පයිප් එකක් වගේ කට අරන් ඉන්නේ ඇයි කොළෝ කියලා අන්න ඒ වගේ එහෙම තමයි ඒක ඒ විදිහට අර කියන්න ඕනේ දේ ඒ ආකාරයෙන් කිව්වා. නමුත් අද ඊට වැඩිය බොහොම මේ කියන්නේ හරි කැටයම් දාලා වගේ ලස්සන කරලා කවි ලියනවා. ඉතින් මම හරි කැමතියි ඒ වගේ අලුත් කවියුත් එක ඒගොල්ලෝ ලියපු කවි මම රස විඳිනවා. ඉතින් ඔය කාස්තාලි මට මේ වගේ අවස්ථාවදී මට සමහර අය හම්බ වෙලා තියෙනවා, මම කතා බහ කරලා තියෙනවා. ඉතින් කවියේ විශාල ප්‍රගමනයක් මම දකිනවා අපි ඒ කාලෙත් එක බැලුවා. ඇත්තටම හොඳ පණිවිඩයක් ඒක. එතුමා වගේ 1969 ඉඳන් කවි ලියපු කෙනෙක්, දැන් 2019 අවුරුද්ද එතුමා බොහොම සුබවාදී විදිහට දකින අලුත් පරම්පරාවේ කවි පරපුර. දැන් ඔබ මොනිකරුවන් පතිරණ කිවිඳිය ගැන කතා බහ කළා. ඇය බොහෝ වෙලාවට කතා බහ කරනවා මේ සමාජ අසාධාරණය පිළිබඳව, සමාජ පන්ති ක්‍රම පිළිබඳව. ඇය ඇයගේ කවියෙන් ලොකු සටනක් අරන් ගිය කිවිඳියක්. ඉතින් ඇය මතක් කරපු නිසා මම මේ පිළිබඳව සඳහන් කළේ. ඔබේ කවි පොතේ තියෙනවා, දහවල් කල ගිනිගත් නගරය නිසොල්මනේ වැතිරි ඇත්තේය, වලාකුලින් බොඳ අහස දුක්පරය, නිසල පරිසරය ශෝකීය පාළුය. මේක ඔබ නම් කරලා තියෙන්නේ මීගමු නගරය මියගිය රැයකදීය කියලා. මොකක්ද මේ කවිය? ඔක පුද්ගලික අත්දැකීමක්. මේ මම 1973 විතර ඉන්න ඕන කවි ලියෙන්නේ නැත්තේ. මීගමු ඉඳලා 73 හෝ 74 අපි මීගමු සාකාව ඉඳද්දී මේ ඇතිවිච්ච කිසියම් හිතට බොහොම සංවේදජනක කරුණක් ඇතිවෙච්ච අවස්ථාවක එදා මට ඒ ඇතිවෙච්ච සංවේගය මට කියන්න කවුරුත් හිටියේ නැහැ. මම ඒක තනියෙන් විඳ දරාගෙන මම රෑ පාර දිගේ ඇවිදගෙන, එතකොට මේ මේකපු නගරේ අද වගේ මේ මහා විශාල ජනාකීර්ණ පරිසරයක් තිබිච්ච එකක් නෙමෙයි. මට මතකයි මම තනියම පාර දිගේ ඇවිදගෙන මම හිටපු නවාතැනට ගියා මේ කටාන පාරේ. ඒ යනකොට මට සිතුවිච්ච සිතුවිල්ල තමයි මම ගිහිල්ලා කාමරයට ගිහිල්ලා ඒ වෙලාවම ඕකේ සටහන් කළේ. මේ වගේ විවිධ සංසිද්ධීන් ඇතුළත් වෙච්ච කවි පොතක් තමයි මේ මිහි පිට මං තනියම කියන කවි පොත. මේක සැප්තැම්බර් මාසේ ලිදක්වපු කවි පොත. මම හිතනවා අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඔව්, අපේ සැප්තැම්බර් 22 වෙනිදා මේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණේ ප්‍රධාන දේශකයා හැටියට මගේ මිත්‍ර බණ්ඩාර හැලියගොඩ සූරීන් තමයි සහභාගී වුණේ. ඔහු ප්‍රවීණ කවියෙක්, සහගීත රචකයෙක්. ඒ වගේම ප්‍රධානිත ආරාධිත දේශක දේශනය බුද්ධි කලප්පත්තිගෙන් ඔහුගේ කළේ. ඔහුත් ප්‍රවීණ කවියෙක්, සහගීත රචකයෙක්. ඉතින් ඒක වැඩසටහන පැයකුත් 45ක් විතර තිබුණා. ඉතාම මගේ හිතවත් සහ මාව දන්න 100කට අධික පිරිසකට මම ආරාධනා කළේ ඒ ඇවිත් හිටියා. ඉතින් මම හිතනවා වැඩසටහන ඉතා හොඳට ගියා කියලා. මොකද මම කවදාවත් පිට කලින් පොතක් එලි දක්වලා තිබුණේ නැහැ. ඒකෙදී මගේ කවි කිහිපයක් ඇගීමට ලක් වුණා. සහ ඒගොල්ලන්ගේ කතාවෙන් මම තවත් දිරිමත් වුණා. මේක ඉදිරියට තව කවි පොතක් ලියන්න අවශ්‍ය ඕනේ කියන හැඟීම බීජයක් හැටියට මගේ හිතේ රෝපණය වුණා එදා. මං හිතන්නේ හොඳ පෙළඹවීමක් ඒක. දැන් අපි දන්නවා මේ චන්ද්‍ර මහත්මයා දැන් කවියෝ ගීපද රචකයෝ වෙච්ච අවස්ථා තියෙනවා. දැන් අපේ රටෙත් එහෙමයි. දැන් රත්නශ්‍රී විජේසිංහ කියලා කියන්නේ අපේ රටේ හිටපු හොඳ කවියෙක්. හැබැයි ඔහු මේ වෙනකොට හොඳ ගීපද රචකයෙක්. ඉතින් ඔබත් 1969 ඉඳන් ඔබේ තරුණ කාලේ ඉඳන් කවි ලියන කෙනෙක්. කැමති නැද්ද, එහෙම නැත්නම් අදහසක් තිබුණේ නැද්ද ගීපද රචනාවට යමු වෙන්න? ඇත්තෙන්ම මට ඒක ඔළුවට ඇවිල්ලා නැහැ. මොකද ගීයයි කවිය අතර පොඩි වෙනසක් තියෙනවා. දැන් කවිය කියන කවිය ලියනකොට අපි ශබ්ද මාධුර්ය ගැන ඊතරම්ම අපේ ඔළුවට අපි
ඒක දාගන්න අපි බලන්න අපේ ප්‍රස්තුතිය අපිට කියන්න තියෙන දේ ඉතා කෙටි වචන ටිකක් පාවිච්චි කරලා ඒක අර පාඨකයාට sannivedanaya කරන්න තමයි අපි කවියද උත්සාහ කරන්නේ. ගීදී ඒක තව අලංකාර දෙන්න ඕනේ. කියන්නේ ශබ්ද මාධුර්ය පිළිබඳව පොඩි හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඉතින් මට තාම එහෙම හිතෙලා නැහැ. ඉස්සරහට පොඩ්ඩක් උත්සාහ ගන්න ඕනේ. මොකද මට ඒක ගැන ගරුසරු ගුරුහරුකම් ලබා ගන්න පුළුවන් මගේ මිත්‍රයෝ තුන්දෙනෙක් ඉන්නවා. ගීත රචකයෝ සුනිල් ආර්ගවගේ, බණ්ඩාර හැලියවට සහ කුලරත්න ආරියවංශ. ඔවුන් හොඳ කවීන්. ඔවුන් හොඳ කවීන් සහ හොඳ ගීත රචකයෝ. මට ඔවුන්ගෙන් ඉතින් ගුරුහරුකම් ඕන ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ පොත කියවන ඕනෑම කෙනෙකුට තේරෙනවා දැනෙනවා දැන් අපි දකිනවා සමහර කවි එහෙමම ගීත වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් මේ පොතෙත් එවැනි ගී සලකුණු තියෙන කවි නිර්මාණ අපි දකිනවා. දැන් සාමාන්‍යයෙන් කවියක් නිර්මාණය කරනකොට අපි දන්නවා ඒකට විවිධ රීති කාරණා බලපානවා. දැන් ඔබේ කවිවලට ඔබ මොන වගේ කාරණා දෙකතු කරගෙන තියෙන්නේ? නැත්නම් ඔබ ඔබේ නිදහසට අනුව ඔබේ කවි නිර්මාණය කරාද? ඔව් මම උත්තරින් 95%ක් විතර තියෙන්නේ නිදහස් කවි. ඒ කියන්නේ මට කියන්න ඕන දේ කියන්න මට අවශ්‍ය ඒ වචන පුළුවන් තරම් අඩුවෙන් භාවිතා කරලා මම කියලා තියෙනවා. එතෙන්දී මම බැලුවේ නෑ රීතියක් විරිතක් හෝ එවැනි දෙයක් ගැන මම උත්සාහ කළේ නෑ. නමුත් සමහර කවි තියෙනවා කිහිපයක් සඳස් කවි. ඒ සඳස් කවි කිහිපේ ලිව්වේ එකක් ද මං එච්චරම එකක් දෙයක් එච්චර ආයාසයක් නැතුව මම අනායාසයෙන්ම ලියපු කවි දෙකක් විතර තියෙනවා මට මතක හැටියට. ඔගේ සඳස් කවි වලින් එක කවියක් නම් මම ටිකක් ආයාසයක් අරන් ලිව්ව කවියක් තියෙනවා. ඉතින් ඒක මට නිකන් හිතුර මම සඳස් කවියක් ලියන්න ඕනේ කියලා හිතලා ලියපු කවියක් තියෙනවා. මොකක්ද ඒ කවිය? ඒක අර සත්‍යයේ දෙවගණ කියන කවිය. අහහ. ඔව් මේ තියෙන්නේ ඒ කවිපන්තයේ යුක්තියේ දෙවගණ කියලා තමයි ඒක හඳුන්ලා තියෙන්නේ. සඳුසේ සොමි ගුණෙන් නිති අප සනසවන, හිරුසේ අවැසි තන තෙද බල පතුරවන, තරු ලකුණක් ලෙසින් නිරතුරු මග කියන, සඳු හිරු තරු ඔබය රුදු දිවි වන අරණ, යුක්තියේ දෙවගණ කියන නමින් තමයි ඒ කවිය හඳුන්ලා දීලා තියෙන්නේ. ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ නිහාල් කන්දනාරච්චි මහත්මයා සමග. ඔහුගේ කවි පොත මේ මිහිපිට මං තන්නේම කියන කවි පොත ඔහු හොඳ අදහසක් ඉදිරිපත් කළා. සහ ඔහුගේ ඒ අදහස කිව්වා මොකද අලුත් කවි පරම්පරාව පිළිබඳ ඔහු හොඳ තැනක ඉන්නවා, සුභවාදී තැනක ඉන්නවා. ඉතින් ඒක බොහෝසේ වටිනවා. මොකද ඔහුගේ තරුණ කාලයේ පටන් කවි ලියපු කෙනෙක්. මං කැමති දැනගන්න නිහාල් මහත්මයා දැන් කියවීම කොයිතරම් දුරකට වැදගත් වෙනවද මේ වගේ කවි නිර්මාණවලට? ඇත්තෙන් මේක හරියට වැදගත් වෙනවා. මොකද මූලිකවම මේ කවි ලිවීමට මම පෙළඹුණෙත් පුංචිම කාලේ අහපු කවි තිබුණා. මම පුංචි කාලේ මට මතකයි මට විශේෂම අසනීප වෙච්ච වෙලාවට එහෙම අපේ අම්මා මේ පරණ සුභාෂිතේ කාව්‍යසේකරේ ගුත්තිලේ වගේ වෙන් කවි කියලා මේ මගේ ඔළුව මෙහෙම අත ගන්නවා මට නිින්ද යනකම්. ඒක මං හිතන්නේ අවුරුදු 8-9 වගේ 10 වගේ ඉතර වෙනකන් කාලෙවි තිබුණා. ඉතින් ඒකෙන් තමයි මට මුලින්ම ඇත්තෙප මම කවියට ආස හිතුනේ. ඊට පස්සේ ඉතින් ඒ අර පොඩි කාලේ ඇඟට ඔළුවට මේ හිතට යන්නේම පවතිනවනේ. ඒක තමයි මූලිකම ඇති උනේ. ඊට පස්සේ මම තරුණ වයේදී මම මුලින්ම කියපු නිදහස් කවි පොත තමයි ඔය ජී.බී. සිරණක මහත්තයාගේ මං හිතන්නේ පලිගැනීම කියන පොතේ තියෙනවා කවි කීපයක්. ඒකත් එක්ක කිව්වේ. ඊට පස්සේ ඒ කවියාරට මම වැඩි කැමැත්තක් දක්වපු හින්දා මම ඊට පස්සේ ගුණදාස අමරසේකර මහත්මයාගේ, එතකොට ආචාර්ය ශ්‍රී ගුණසිංහ මහත්මයාගේ සහ මහගමසේකර ඒ කාලේ හිටපු විශේෂයෙන්ම සහ මඩවලි සත්‍යාගත් රුබයියාට මට මතකයි නිදහස් කවියක් හැටියට පරිවර්තනය කළේ. ඒ කවි පොත් කියවුවාම හරි ආසයි තුනක්. ඒකෙන් කියන්නේ සඳස් කවියට ආස වුණ නෑ කියන එක නෙමෙයි. මම හරිම කැමති සදස් කවියේ විශේෂයෙන්ම සැලලිහිඳි සන්දේශයට. මොකද සැලලිහිඳි සන්දේශයේ කවිත් අපේ අම්මා ඉතාම මේ පම්පුච්ච කාලේ මේ හරිම මිහිරි විදිහට ගායනා කරනවා. ඉතින් ඒකත් මට හොඳට මතකයි. ඉතින් නමුත් අර සදස් කවි ලියවීමට තියෙන ආභාෂයේ ශික්ෂණය හා භාෂාව පිළිබඳ අර ලොකු දැනුමක් තියෙන්න ඕනේ. ඒක මේ ඒක අපිට අපි ඉගෙනගත්ත ක්ෂේත්‍රණු අපිට ඒක අඩුයි. නමුත් නිදහස් කවිය කියන එක එතර බලන එතර තියෙන්නේ බොහොම
බොහොම ටිකයි තමන්ට ඕනදේ කියන එක විතරයි. ඒතර නෑ මේ එලිසමේ එලිවැට ඡන්දස් අලංකාර ඒව රීති විදිත් වලට යටත් නෑ. ඒකෙන්ද මේ ප්‍රකාශනයේට පහසුයි. ඒක අපි වගේ අයට හොඳයි. සදස් කවියෙන් දැන් අපට උදාහරණ ගත්තොත් තොටකුපුවේ රාහුල හාමුදුරුවෝ වගේ කෙනෙක් කට සමකරන්න කෙනෙක් මං හිතන්නේ මේ ලංකාවේ ඊට පස්සේ ඉපදිලා නෑ. මං දන්නේ මම දන්න තරමට. මොකද ඉච්චරට ඒ දැනුම සහ ඒ බලන අතුරුණත් ඒකේ කවියක් කියුවාම පුදුම ලස්සනන තියෙන්නේ. ඒ විදිහට ඒක ලියලා දෙන විදිහ වටනම් මේක නිකන් ප්‍රාතිහාරයක් වගේ. ඉතින් ඒ වගේ දෙයකට දෙයක් ගෝචර වෙනයි ලංකාවේ දැනටත් ඉන්නව නැත්තේ නේ. නමුත් අපි ඊට වැඩිය අපේ ක්ෂේත්‍ර හරි පටු වෙන බොරු කියන්න ඕනේ නැහැ. අපේ භාෂා ඥානය එතකොට ඒ පැත්ත අපේ ගුවක්ම පටු වෙයි. මොකද අපි භාෂාවක් හැටියට සිංහල ගොඩක් ඉහිලට ඉගෙන ගත්තායි නෙමෙයි අපි. අපි ඉස්කෝලේ වුණත් ඉගෙන ගත්තේ ඒවා විද්‍යා මාධ්‍යින්. එතකොට අපිට සිංහල වලට ලැබිච්ච සිංහල සහ සිංහල සාහිත්‍ය අපි ඉගෙන ගත්තට ඉගෙන ගත්තේ අපි සෝත්සාහයෙන් අපි කියවල දියුණු කරගත් දැනුම තමයි. ඉතින් ඒ නිසා මට මං හිතනවා දැන් ඔය ප්‍රාක්‍රම කොටිසොක්ක මහත්මයා මේ ළඟදිත් පටමාන මතකයි ඔහු කිව්ව එක සාකච්ඡාවකදී මේ කවි ලියන්න ඕන නම් පොත් කියවන්න එපා කියලා. එහෙම කතාවක් කිව්වා ළඟදී මට ගියම් පුදු විතර ගැව්වා. මම දන්නේ ඇයි එතුමා එහෙම කිව්වේ කියලා. නමුත් මේ ඒ වෙනසට මොකක් හරි සාධාරණ හේතුවක් ඇති එහෙම කියන්නේ. නමුත් මම නම් කියවනවා. මොකද මම කියවලා තමයි මම ඒවැන් මට සමහර දේවල් ලැබෙනවා. මේ මම සමහර ගුරුහරුකම් ගන්නවා. මම කොයි වෙලාවකවත් ඒව අනුකරණය කරන්න යන්නේ නැහැ. නමුත් මම මට ආවේනික විදිහට මම ලියන්න යනවා. නමුත් මම ඒවැන් මට ගන්න තියෙන ගුරුහරුකම් මම ගන්නවා. දැන් උදාහරණයක් හැටියට දැන් ඔය සිරිගුණ සිග මහත්තයාගේ සමහර කවි ඒ කාලේ මම හරිම අගය කළා. මොකද ඒව හරියට ගාන කිනිසි තුඩකින් අණිනවා වගේ දැනෙනවා ඒක කියනකොට. ඉතින් ඒ වගේ ලියන්න මටත් හැකිනම් කියලා මට ඒ කාලේ හිතුණා. දැන් මහගමසේකර මහත්තයාගේ ප්‍රබුද්ධ වගේ පොතක් කියවනකොට ඒක කියන කවි පොතක් ඔබ දන්නේ නැති. ඒ ප්‍රබුද්ධ පොත කියවනකොට මට ඒ කාලේ හිතුණා අනේ මටත් මේ වගේ ආඛ්‍යාන කවි පොතක් ලියන්න නැත්තම් කියලා. නමුත් ඒකට අපිට අත්දැකීම් එවැනි අත්දැකීම් හරි අඩුයි. ඒකම කාලයක් තිස්සේ අපිට සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. දැන් අපේ ජීවන රටාවත් එක්ක ඇත්තම කියනවනේ මම වෘත්තීය ලේඛකයෙක් නෙමෙයි. මම දැනටත් රැකියාවක් කරනවා. තොර මගේ ලේඛන කලාව දවසේට පමණට ගත කරන්න වෙන්නේ දවසේ පැය සුරු ගානක් පමණයි. එතකොට වෘත්තීය ලේඛකයෙකුට පුළුවන් ඒ වගේ දෙයකට යන්න. ඒ වගේ ලොකු දෙයක් කරන්න. අපිට එහෙම බෑ. අපිට පුළුවන් වෙන්නේ අර අපිට ලැබෙන අනුභූතීන් විතරක් නැත්තම් සමාජමය සිද්ධි සංසිද්ධීන් අපේ හිත කම්පා කරනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක් අපි කවියක් ලියන්න පුළුවන්. කවියක් හිතලා මම මෙහෙම එකක් ලියන්න ඕනේ කියලා එහෙම ලියන හරි අමාරුයි. අමාරුයි. එහෙම හිතා මට බෑ. දැන් ඔය ඔකේ ලියන සිද්ධියේ හැම දෙයක් වගේ කුමන අයුරකින් හෝ මගේ හිත කම්පාකර මගේ හිතට දැනෙච්ච අනුභූතින් තමයි ඔබ මම ලියලා තියෙන්නේ. ඔබ කවියෙක් විදිහට අද වෙනකොට කවියට තියෙන තැන ගැන ලංකාවේ මොකක්ද තියෙන අදහස? ඇත්තෙන්ම දැන් අපි තරුණ කාලේට වැඩිය කවියට ගුවාක් තැනක් තියෙනවා. දැන් මම මුහුණු පොතේ ඉන්නවා. මොමනම දවසක මුහුණු පොතේ කවි දෙකක් තුනක් තියෙනවා. මගේ ඉන්නේ බබෝ සීමිත මිත්‍ර සංඛ්‍යාව 500 ගානක්. ඒත් මට කවි දෙකක් හෝ තුනක් හැමදාම හම්බවම වෙනවා. ඒ කියන්නේ දැන් ඒ කවියට තියෙන ප්‍රවණතාවය කවි ලියමට තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ වගේම කවි පොත් එළිදැක්වීමත් වැඩි. මගේ මිත්‍ර මේ බණ්ඩාරයගේ පෙත්තුමා මට කිව්වා ගිය අවුරුද්දේ කවි පොත් 170 ගානකට අධික ගාන පිට වෙලා තියෙනවා කියලා ලංකාවේ. අපි තරුණ කාලේ අවුරුද්දට කවි පොත් 3ක් නැත්තම් 4ක් තමයි ලංකාවේ මුද්‍රණයෙන් පිට වුණේ. ඉතින් ඒගේ හොඳ කවියට හොඳ අනාගතයක් තියෙනවා කියන එක තමයි මම දකින්නේ. ආයෙත් ඔබේ කවි පොතට ගියොත් මට තාම මතකයි 969 ගිම්හානේ රැයක හයිට් පිටියේ ගුවන ගිගුම් දුන් නුඹේ හඬ පෞරුෂය රෝහණ විජේවීරට. මොකක්ද මේ කවි? ඔව් ඒ 1969 ඒ පළවෙනි රැස්වීමට මම ගියා. ඇත්තෙන්ම ඒ කාලේ දැන් අපි තරුණයෝනේ. තරුණයෝ කියන්නේ විප්ලවවාදී. ඕනම වෙලාවක විශේෂයෙන් දැන් කාලේ තරුණයෝ විප්ලවවාදීන් වෙන්නේ නැහැ. හේතුව මොකද? තරුණීන්ට දේවල් ගොඩාක් තියෙනවා.
ස්මාර්ට් ෆෝන් එක තියෙනවා YouTube එක තියෙනවා ඔවුන් ඒවලින් විප්ලව කරනවා ඔවුන් ඒව තුල ඉන්නවා මිසක් ඔවුන් එළියට බහින්න නමුත් අපේ කාලේ අපි විප්ලවයට විප්ලවවාදී දේවල් ලෝකේ හරියට අපේ අතර මේ කතා බහ වුණා පොත් තිබුණා අපි සෝවියට් පොත් කියුවා එතකොට විජේවීරත් රුසියාවි කරගත්ත කෙනෙක් ඉතින් අපිට ඒ කාලේ මේ යාගේ ඇයි ඔහු කියපු අලුත් දේ හරි ආකර්ෂණීය වුණා නමුත් අවසරාවකට ඒ ඔහුට අවශ්‍ය වෙච්ච දේ කරන්න ඔහුට බැරුව ගියා ඒකම ඔහු තෝරගත්ත කාලය එතරම් සුදුසු කාලයක් නෙවෙයි කියලායි මට දැන් හිතෙන්නේ ආපහු හැරලා බලනකොට මොකද ඒ 1969 70 විප්ලවයකට අවශ්‍ය වාස්තවික තත්ත්වයන් සමාජය තුළ නිර්මාණය වෙලා තිබුණේ නැහැ ඒක අපිට ඒ කාලේ තේරුන්නේ නැහැ මොකද අපි එතකොට අවුරුදු 19 ගැටවරයෝ අද අපිට තේරෙනවා ඒ කාලේ මේ විප්ලවයකට අවශ්‍ය වාස්තවික අංග සමාජය තිබුණේ නැහැ කියන ඔබේ මේ කවිවල නිහල් මාත්මයා මේ පොඩි පොඩි සටහන් එකතු කරලා තියෙනවා මම දැක්කලා තියෙනවා දැන් මේ බෝඩිමේ නංගී කියන කවි පන්තිය උඩිනුත් එවැනි සටහනක් තිබුණා මම ඊට පෙරත් විවිධ කවිවල එවැනි කෙටි සටහන් දැක්කා මොකක්ද ඒකට හේතුව ඒ කියන්නේ ඒ දැන් උදාහරණයක් හැටියට බෝඩිමේ නංගී කියන කතාව මම ඉස්සර බෝඩිමේ ඉන්නකොට ওই වගේ ඒතරේ බෝඩිම අයිතිකාර නංගී මට වැඩි බාලයි එතකොට ඇය හරි ප්‍රියමනාප කෙනෙක් අසනීප වුණාම බේත් වෙනවා නමුත් එයාට රහට උයන්න බෑ ඉතින් මේ අපිට ඉතින් ඒ වුණාට අපි එයා හරි හොඳයි පොඩ්ඩක් හරි උණ හැදුනොත් පැරන්ඩෝල් ගෙනත් දෙනවා කොත්තමල්ලි හැදලා දෙනවා විනුවෙල්කට හැදලා දෙනවා ඒ සියල්ල කරනවා නමුත් එයාගේ කැමරහ නැහැ ඉතින් මේ දැන් එහෙම වුණාම ඉතින් දැන් සබල්ලාට හිතෙනවා මේ කොහොමද මෙච්චරම රහ නැති වෙන උයන් ඉගෙන ගත්තේ කොහොමද කියලා අහන්න හිතෙනවානේ දැන් එහෙම අහන්න මේ බෑ මොකද බැරි එයාගේ හැර අනිත් හොඳ යහපත් ගතිගුණ නිසා එහෙම විහිළුවක්වත් කරන්න හිතෙන්නේ නැහැ. එතකොට අර බුදුහාමුදුරුවෝ ගැන බුද්ධානුස්සති භාවනාව තියෙනවනේ. ඒ බුද්ධානුස්සති භාවනාවේ කොටසක් තමයි මම ඔය උඩින් ලියලා තියෙන්නේ. ඔබට පුළුවන් නම් ඒක කියවන්න පුළුවන්. ඔව් මේ තියෙන්නේ සටහන උන්වහන්සේට දිව්‍යමය ආහාරයක් ලැබුවත් තිත්ත, කටුක, මිහිරි, රස, නීරස, ගුණ, අගුණ, ඉඳුල්, පිලුණු කවර ආහාර පාන වර්ගයක් ලැබුවත් වෙසසක් නොකොට ඒ සියල්ල උපේක්ෂාවෙන් යුතුව ඉවසා වදාළ සේක. එහෙම තමයි සතා. එහෙම තමයි අපිත් හිටියේ. මොකද එයා හච්චර හොඳයි. හොඳ ලස්සනට ටීවී එකේ සින්දු වෙනකොට රේඩියෝ එකේ සින්දු වෙනකොට එයා ඩාන්ස් කරනවා. අපි කාමරේ ඉන්නකොට ඒ කාමරේ දොර මැද්දෙන් අපි පොඩ්ඩක් අරගෙන එයා ඩාන්ස් කරනවා. එයා බලන මොකද අසෝබන එලීට කියලා බලනකොට අපි අසෝබන එලීට කිව්වොත් එයා නට ඩාන්ස් කරන එක නතර කරනවා. ඉතින් හරිම හොඳයි. නමුත් මෙලෝ රහක් නැහැ කෑම. ඉතින් එතකොට අපි බුද්ධ ඒක කියන්නත් ඕනනේ කොහොම හරි නේද කියන්න ඕයි කියන්නේ අපි බුද්ධානුස්මෘතිය සිහි කරමින් එයා උපෝ කෑවා ඒක පසු කාලිනෝ කවියක් වුණා පසු කාලිනෝ කවියක් හොඳයි ඔබ මේ කවි පොතේ අවසාන කවිය විදිහට සටහන් කරන්නේ පරිස්සමින් ඉන්න ඕන කියන මාතෘකාව යටතේ දීර්ඝ කවි පන්තියක් මේක 2019 කියන්නේ මේ අවුරුද්දේ තමයි ලියන්නේ මොකක්ද මේ කවි පන්තියන් කියන්නේ ඕක මේ මම මට අහන්න ලැබිච්ච කතාවක් ඕකේ කොටසක් සම්පූර්ණ නෙමෙයි ඕක මේ ස්පාහයක වැඩ කරන ගෑනු ළමයි කියන්නේ ස්පාහයක වැඩ කරන ගෑනු ළමයි ගත කරන්නේ ඇත්තටම ඒකොල්ලෝ ගොඩක් වෙලාවට ගම් වලින් අර මෙහෙන් හිටේ පිටින් දකින ජීවිතේ නෙමෙයි අපි ඒගොල්ලෝම සමාජයට අරන් එන්නෙත් එක්කෙන්නෙත් ඒගොල්ලන්ට කරන්න තියෙන නියම රාජකාරිය කියලා නෙමෙයි මම හිතන්නේ ඉතින් නමුත් ඒගොල්ලෝ බයයි ඒගොල්ලෝ දවෝක ඔය කවි පොත කිය ඔය පන්ති කිව්වොත් වඩා තේරෙනවා ඒ ළමයා එතන ඉන්න පරණ හිටපු ඒගොල්ල අක්කලා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ කතාබහට මෙයා සමහරවිට බයයි මෙයාට සමහරවිට මෙයාට ආසයි හිතෙනවා නෝයික් තමයි මිශ්‍ර සිතුවිලි මැද එයා ඉන්නේ ඔහොම ඉඳද්දී ඔය එක ආපු මහත්මෙක් ටිකක් තලතුණා මහත්මෙක් එයාට ඒ ගෑනු ළමයාට එයා නිතර එන කෙනෙක් එයාට රත්තරන් දම්මැලක් චේන් එකක් දෙනවා ඊට පස්සේ තමයි එයා හිතන්නේ මේ මට මේකේ අනතුරක් වෙයිද මේ මහත්යන හොඳ තමයි වුණාට මම ටිකක් පරිස්සමින් ඉන්න ඕනේ කියලා හිතනවා ඒක තමයි ওই කතාව ඒක කතා සාරය මට උදින් කියන්න උනේ අර ඒගොල්ලන්ට එහෙම එන අය දැන් කිසිම දෙයක් දන්නේ නැතුව ගමකින් එන කෙනෙක් නුතර ඉන්නේ ඉතින් මේ ළමයා මූණ පාන විවිධ ආකාරයේ අත්දැකීම් දැන් ඒ ළමයා එකතැනක අහනවා
එතකොට අක්කේ කුමරි බබසර කියලා ළමයා ප්‍රශ්නයක් අහනවා. අක්කා කියනවා රෙද්ද බබසර කියලා. තේරුණාද? එතකොට අර ඒ ඒ ඒ වගේ තත්වයකට තමයි එතන අය වැටිලා ඉන්නේ. ඉතින් එතකොට මෙයාට තේරෙනවා මම මෙතන ඉන්නවා නම් දැන් සල්ලිත් හම්බු වෙනවා යාට. යාට අත පිට හොඳයි. ඉතින් යාට මෙතන යන්න හිතෙන්නේ නැහැ. ඉතින් යාට හිතෙනවා මේ මම හරි පරිස්සමෙන් මෙතන ඉන්න ඕනේ කියලා. ඒ හැඟීම තමයි මේ කවියේ තියෙන්නේ. සංවේදී හිතක් තියෙන කෙනෙක් කියලා මට හිතෙනවා. ඒ වුණාට මට හිතෙනවා පරිස්සමින් ඉන්න ඕන. එහෙම තමයි ඒ කවි පන්ති අවසන් කරලා නිහල් මහත්මයාගේ කවි පොතේ අවසාන කවිය විදිහට ඒ විදිහට සටහන් වෙනවා 2019 කියලා වැටෙන අවුරුද්ද තියෙනවා. ඉතින් මේ මිහිපිට මං තනියම අඩසිය වසක මතකය කියන කවි පොතේ කවි එක ඒ කවි පොත රචනා කරපු නිහාල් කඳනාරච්චි මහත්මයා සමගයි අපි අද දවසේදී උදායිර සහෘදයා මේ කතා බහ කරන්නට මේ ඉඩකඩ වෙන් කරගත්තා. ඉතින් අපි මෙතනින් නවතින්න තුව තව කවි පොතක් ලියමු. බලාපොරොත්තු තියෙනවා ඉතින් හිමින් සරේ ලියන්න. හොඳයි. එහෙමනම් ඒ වගේ තවත් නිර්මාණයකින් අපි ඔබව නැවතත් මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙනවා. සුබ පතනවා ඔබට ඉදිරි කටයුතු වෙනුවෙන්. අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. ඉතින් උදායිරේ සහෘදයා අපි ඒ විදිහට අවසන් කළත් රැඳිලා ඉන්න අපි ඔබට ආරාධනා කරනවා. තවත් විශේෂාංග රසක් තියෙනවා ඔබත් සමග බෙදා හදා ගන්නට.